પોતે આપી ગણિતે પાઠમતે કદા સંબંધ වෙන්නේ વાળા ગણિતય પાઠમેદી આપી ઇગન ગાતી ગિય સાથીએ ઓયાટ મતક ඇති સંખ્યા એકතු કરીમ નહીં દે સંખ્યા દેખાક વિતરક નેવે સંખ્યા તુનક ઉનક દેન ઓયાલે એક દિગટ એકතු કરන්න પુલવાન નેદ મમ હિતાන්නේ પેવરુ મોલ તિયેને તે અર પેલ પોતે અભ્યાસ મલ સંખ્યા હતરક એકතු કરන්නක් તિયેનો නේද? ඉතින් ඒක නිසා දැන් ඔයාලා එකතු කිරීම හරිම ලේසි. මේ තියෙන්නේ මොකද්ද? මේක ඔව් මේක අඳින්න නෙවෙයි තියෙන්නේ. මේක කාඩ්බෝඩ් එකක් හදන්න ඕන. දැන් අපි හිතමු මේ පිටියේ මේ වගේ ඊතලයක් නේද? කාඩ්බෝඩ් වලින් ඇඳලා ඒක සල් කරලා මේක කාඩ්බෝඩ් වලින් රවුමක් කපලා මේ විදිහට සංඛ්‍යා ලියනවා. නේද? මේ විදිහට බෙදලා ලියනවා. මෙතන ඇණයක් ගහලා මේ ඊතලයට නේද යටි මේ විදියට ඇනේ ගහලා මේක හදාගන්න. දැන් මේක කරකවන්න පුළුවන්. එහෙම ඇනේ ගහුවට පස්සේ කරකවන්න පුළුවන් නේද? රයිට්. එක වතාවක් මෙහෙම කරකවමු. කරකැව්වහම කරකැවිලා 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 නතර වෙන තැනක් තියෙනවනේ. සමහරවිට මේක නතර ඊතලයේ මෙතෙන්ට නතර වෙන්න පුළුවන්. සමහරවිට මේ 408 ගාව නතර වෙන්න පුළුවන්. මේ වගේ ඔයාලා දැකලා තියෙන්නේ නේද? අර ක්‍රීඩාවල තියෙනවනේ. नाम මොකද නම සංඛ්‍යා බඹරේ සංඛ්‍යා චක්‍රය රයිට් අපි ඊයා ගනිමු සංඛ්‍යා චක්‍රය සංඛ්‍යා චක්‍රය ඇසුරේ එකතු කරමු ඔයා මාතෘකා දිගට ලියා ගන්න ඕනේ සංඛ්‍යා චක්‍රය ඇසුරෙන් එකතු කරමු හරි දැන් අපි සංඛ්‍යා චක්‍රයක් මේ ওই විදිහ එකක් ඇඳ ගන්න මේක මේ අපිට ඇඳගත්තට දෙදරදී මේක කවුද හදන්න කැමති නම් කියන්න බලන්න හදන්න කැමති අය लिया විතියක හරි යම් තැනක නේද ඊතලයක් උඩ කාඩ්බෝඩ් වලින් ඒ ඇඳලා සංඛ්‍යා චක්‍රය ඊට යටින් කරකවන්න පුළුවන් විදියට ඇණයක් ගහලා මේක හදාගන්න මැදට ඇණයක් ගන්න ඊට පස්සේ කරකවන්න තියෙනවා ඊතලයට කෙලින් තිබෙන සංඛ්‍යාව නේද දැන් අපි එකතු කරන්නේ කොහොමද මුලින්ම ගන්නේ පළවෙනි වතාව කරකැවුවට පස්සේ ඔන්න එන සංඛ්‍යාව තමයි ඔය තියෙන්නේ කීයද ඔයාලට වෙන එකක් තියෙවි දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ කීයද 32 හැබැයි එකතු කරන කලින් මෙහෙම ලියා ගන්න ඕන 10 නේද 10 වා 10 වා 1 වා ඔකේ එකට මේක ඇඳ ගන්න. try මුලින්ම අවු සංඛ්‍යාවද? මුලින්ම අවු සංඛ්‍යාව. ඔව් මෙතන නම් ඇඳ තියෙන්නේ 32. එහෙනම් 32 ලියන්න. try දැන් දෙවෙනි වතාවට කරකවන අයිමත් කරකවන. සංඛ්‍යා චක්‍රය. දෙවෙනි වතාවේ කරකැවුවාම සමහර විට නේද? ලැබෙන්න පුළුවන් හාරසියාට මේ ඊතලේ ගාවට එන්න පුළුවන් නේ 4100 එන්න පුළුවන් 2000
පන්ති 10 එන්නත් පුළුවන් නේද? 1048 එන්නත් පුළුවන්. 1022 එන්නත් පුළුවන්. ආයිමත් 32 එන්නත් පුළුවන්. නේද? ඒක අපි දන්නේ නැහැ මොකක් වෙයිද කියලා. නේද? කරකැවිල කරකැවිල නතර වෙන ternary ඒ කාටවත් හිතා ගන්න බෑනේ නේද? හරි. අපි හිතමු ඕන්න දෙවෙනි වතාවට කරගෙවුවාම ඒවි මම හිතනවා මම දැන් මේ හිතලා ලියන්නේ මේ කරකවන්න බැරි නිසා ඔයාල හැදුවට පස්සේ කරකවල බලන්න ඕන 3022 3022 එනවා ඊට මෙතන යටි ඉන්නේ 3022 එතන ලියන්නේ මේ විදිහේ ඇයි සානි යගේ අණුව ලියන්න එපා නේද 3022 right නැවත කරකවමු තුන්වෙනි වතාවෙත් කරපම්. ඔව්. මොකක් ලැබෙයිද? ඔයාල කැමති එකක් ලියන්න. ඔව්, ඔයාල කැමති එකක් ලියන්න. හරි මම ලියනවා. 408. ආ, මෙන්න මම ලියන එක. හරි දැන් පළමු වතාව කර කැවුවා 32 ලැබුණා දෙවෙනි වතාවේදී 3022 ලැබුණා තුන්වෙනි වතාවේදී 2510 ලැබුණා කියලා මම අනුමාන කරලා මේ ලියන්නේ නේද ඊට පස්සේ මේ සංඛ්‍යා තුන එකතු කරන්න දැන් එකතු කරා දැන් ඔයාලා තුන්වෙනි වතාවට වෙන එකක් ලිව්වා නම් ඔයාලට වෙන උත්තරයක් තියෙනවා හොඳේ එකඳ ගන්නද සර් ඔව් ඔව් ने විසාලේ 5564 පිළිතුරක් විදියට ආව නේද එකතු කරාට පස්සේ සංඛ්‍යා චක්‍රය ඇසුරෙන් එකතු කරන්නේ ওই විදියට තමයි එහෙනම් සංඛ්‍යා චක්‍රයක් හදන්න මේක මේ අපිට විනෝදයෙන් එකතු කරන්න හොඳ දෙයක් නේද ගෙදරදී හදන්න අනිවාර්යෙන් තමන්ගේ කාමරේ හෝ ඒ තමන් වැඩ කරන තැන සංඛ්‍යා චක්‍රයක් ලස්සනට ගොඩාක් ලොකුට හදන්න එපා සාමාන්‍ය ප්‍රමාණයට හදලා මේක දිස්සියේ කො ඔයාලගේ නිර්මාණය තියෙන තැන අලවන්න ෆොටෝ එකක් එවන්න ඕ හදලා මට ෆොටෝ එකකුත් එවන්න හොඳයි ඉතින් දැන් මේ විදිහට ගණන් හදන්න පුළුවන් ගොඩක් නේද ගොඩාක් හදන්න පුළුවන් එහෙනම් එතන ඉඳ තියන සංඛ්‍යා චක්‍රය ඇසුරින් මේ පළවෙනි ගණන संख्या අහන් ඉන්න නේද සමහර විට මේක පුතේ පළමු ප්‍රශ්න පත්‍රයේත් එන්න පුළුවන්. ඒ මොකද මේක දැන් ඔයාලා හදන්නේ නැත්තම් මේක කරකැවෙන බව දන්නේ නෑනේ. නේද? ඒ වගේ මේක කරකවල බලනකොට කොහොමද එන්නේ කියලා. නේද? ඒ නිසා පළමු දේ නැල්ලිය හදන්න ඕනද? ඔලී වලින් කාඩ්බෝඩ් වලින් හදන්න පුළුවන්. කරකවල බැලුවහම ඔයාලට තේරෙනවා මේක කොහොමද වැඩ කරන්නේ කියලා නේද? තේරුණාද? එහෙම නැතුව අර සමහරවිට පළවෙනි පේපර් එකෙත් මේ වගේ මේ සංඛ්‍යා චක්‍ර ප්‍රශ්න එනවා. හරිද? ඒ මෙහෙමද? ඔතන ඉතින් හිතා ගන්න බැරි වෙනවා මේක කොහොමද කරකැවෙන්නේ කියලා. තමන් ඒක හදලා කරකවල බැලුවට පස්සේ ඔන්න ඔයාලට හිතා ගන්න පුළුවන් හරිම ලේසියෙන් ඒවට උත්තර දෙන්න පුළුවන්. පැහැදිලිද මං කියන දේ? දැන් ගිය සතියේ වැඩක් දුන්නා. ඔව් ඔව්. වැඩ දීලා ඇති. මොකක් දුන්නේ ගණිතේට? එකතු කිරීම. फोटो
right මෙන්න තව එකක් හදන්න තියෙනවා දැන් මම එව්වා හරි මේ බලන්නකෝ මෙන්න මේක මේක ලියා ගන්නද ඔව් right මේක බලන්නකෝ අහගන්න දැන් මම මැකුවනේ ඔ මේක ලියා ගන්න පුළුවන් අතුකාවල් ලියා ගන්නම් සර් අතුටක් ඉන්න මේක අහගෙන ඉන්නකෝ ඉස්සර වෙලාම දෙකක් මඳින්න ඕනද? හරි දැන් අඳ ගන්න. මේකක් කාඩ්බෝඩ් වලින්ම තමයි හදන්නේ. තේරුණාද? ඊතලින් මොකද්ද කරන්නේ? මම මේ තුට්ටක් කියලා දෙන්නම් ඔයාලට හදන විදිය. ඊතලින් කරන්න පුතේ. right තුට්ටක් අහගෙන ඉන්න. right අපි හිතමු මේ තියෙන්නේ දැන් මේ CD එකක් නේද? මේක බඹරය දැන් ඔයාලා වෘතේ කියලා. ඔය ඊතලයේ තියෙන්නේ මෙහෙම යටි. යටි කියන්නේ අපි නම් මේ විදිහේ නේද කාඩ්බෝඩ් වලින් එක තියෙන්නේ. ඒක යටින් ওই විදිහට සෙට් කරලා තියෙන්නේ. මෙහෙම. හොඳේ. මම සෙට් කරලා තියෙන්නේ. හරි. මෙතන තමයි අර නේද මේක තියෙන්නේ මේ විදිහට. ඔන්න ඔහම තියෙනවා. තේරුණාද? මේකෙන් අල්ලලා කරකවන්න පුළුවන් වෙන්න ඕනේ. මේකෙන් අල්ලලා කරකව. මේක අල්ලලා මෙහෙම කරකැව්වහම මේක නේද කරකැවෙනවා. මේ වෘත්තයේ කරකැවෙන. එතකොට ඊතලයේ මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඊතලයේ එක තැනම තමයි තියෙන්නේ. නේද? මේක කරකැවිලා කරකැවිලා යම් තැනක නතර වුණාම ඒ නතර වුණ තැන තිබෙන සංඛ්‍යාව. දැන් මෙතන නම් තියෙන්නේ 2506. 2506. මේක බඹරයක්. තේරුණාද? බඹරයක්. මේව කරමු. ඔව් සංඛ්‍යා බඹරයක් මම ඔයාලට WhatsApp එකට දාන්නම් මේක බෝඩ් එක පේන්නේ ඕ පොඩක් ඉන්න මේක වැඩ කරන විදිය
නේද මම හදලා දාන්නම් ඔයාලට WhatsApp එකට වීඩියෝ එකක් දාන්නකෝ ඔව් ඒකේ වීඩියෝ එකක් මම දාන්නම් එතකොට ඔයාලට ඒ විදිහට හදා ගන්න පුළුවන් හොඳේ දැන් මම ගාව නැහැ මේක මම මේක හදලා ඔයාලට ෆොටෝ එකක් නෙවෙයි වීඩියෝ එකක් දාන්නම් සංඛ්‍යා බම්බරේ කොහොමද වැඩ කරන්නේ හොඳද එතකොට ඒක දිහා බලලා ඔයාලත් හදන්න සංඛ්‍යා බම්බරයක් සංඛ්‍යාවක් හදන එක ලේසි නේද බම්බරය හදමු හොඳයි එහෙනම් මේක දැනට ඇඳ ගන්නකෝ ඊට පස්සේ වීඩියෝ එක බලලා ඔයාලට හදන්න පුළුවන් රයිට් මෙන්න ලියමු අපි මාතෘකාව සංඛ්‍යා බම්බරය සංඛ්‍යා සංඛ්‍යා බඹරය ඇසුරෙන් එකතු කර right අපි එකක් කරමු නේද ඒත් අතන අපි දාන්න ඕන 10 ඒවා 30 ඒවා 10 ඒවා 1 ඒවා පළවෙනි වතාවේ කර ගැව්වහම මෙන්න ලැබිලා තියෙනවා 2506 එහෙනම් ඔයා ලියන්නේ කොහොමද මේ විදිහට ලියන 2506 දෙවෙනි වතාවේ කර ගැව්වහම බඹරය ලියන්නද ඔලියන්න සමහර 33 ලැබෙන්න පුළුවන් 509 ලැබෙන්න පුළුවන් මේ ඊතලේ ළඟ නතර වෙන්න පුළුවන් එක්ක 33 නතර වෙන්නත් පුළුවන් මේ තියෙන ඕනම එකක් නතර වෙන්න පුළුවන් නේ ඔයාලා හිතලා එකක් දාන්න නේද 3 වෙනි වතාවේ කරකැව්වහම හිතල එකක් දාන්න බාලා එකතු කරන්න බලන්න එකතු කරලා උත්තරයක් ගන්න 1 1 එක 1 1ව ලැබෙයි හරි අපි 1 1 එක කරගෙන නහමු මොනවද ලැබුරු පිළිතුරු කියලා සේතුණක් එකතු කරන්න ඕනේ ඔතන සංඛ්‍යා තුනක් එකක්ද ඔව් සංඛ්‍යා තුනක් එකතු කරන්න ඕනේ ඉතුරු ඕන මම එකක් ලියලා තියෙනවා ඔය සංඛ්‍යා බම්බරේ තියෙන විදිය අනුව මම එකක් ලියලා තියෙන්නේ දෙවෙනි එක ඔයාලා ගන්න. දැන් දුලි ඌවා. ආ චාමිදු මොනවද එකතු කර සංඛ්‍යා තුන? 2506 2509 509 2500 5200 औषधि දෙදාස් පන්සිය එකයි පන්දාස් දෙසියයි එදදාස් එකසිය හතලිස් අටයි රයිට් මොකද ආව පිළිතුර අටදාස් අටසිය හතලිස් නවය සර් සවිරු විසි දෙදාස් පන්සිය හය එදදාස් එකසිය හතලිස් අට පිළිතුර ලැබුණේ 342යි තව කවුද ඉවරයි මේ පුදුම දෙයක් ඉවරයි
क्रमवलीन बरमाणीन दंड
ඒවාගේ පොඩි පොඩි ගැටලු දැන් තරහාදී වලින් මැනලානේ ඒ ටික ඔක්කොම ඔයාලා දැන් දැනගෙන ඉන්නේ. හැබැයි මේ අපි දැන් මේ පාඩමේදී පුතේ අපි කතා කරන්නේ මේ බර මැනීමේ එකතු කිරීමේ සහ අඩු කිරීමේ ප්‍රශ්න ගැටලු නේද? ඒක තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. ඒ කියන්නේ බර මැනීමේ අපි මුලින්ම කරන්නේ බර මැනීමේ එකතු කිරීමේ ගැටලු විසඳන. හරිද? බර ප්‍රමාණය එකතු කරන. දැන් ඔයාලා බර මැනපු විදිය දැන් මතකයිනේ නේද? මතක් කරගන්න. අර පරිසරයේ නේද විවිධ ගෙඩි වර්ග අරගෙන පාර්සල් හදලානේ, ඒව තරාදියට දාලා එක පැත්තකට පඩි දාලා නේද? එහෙම නැත්නම් ඩිජිටල් විදියට අපි මැන්න නේද? ඩිජිටල් තරාදියෙන් ඒ විදියට මැනලා අපි බර තහවුරු කරගෙන තියෙන්නේ නේ. දැනුත් ඔයාලට පුළුවන් ඕනනම් විවිධ බර නේද ගෙඩි වර්ග අරගෙන බර මැනල යන්න. ඉතින් අපි මුලින්ම කරන්නේ බර මැනීම නේද? එකතු කිරීමේ ගැටලු. බර මැනීම එකතු කිරීමේ ගැටලු. හොඳයි. අරුව බර ප්‍රමාණ එකතු කරමු. බර ප්‍රමාණ එකතු කරමු. බර ප්‍රමාණ එකතු කරමු. තරු මාතෘකාවක තරාදියක් අරගෙන ඔයාලා පැපොල් ගෙඩියක බරමණින. දැන් අහගෙන තියෙන්නේ කොහේ? තරාදියකින් පැපොල් ගෙඩියේ බරමණින ඔයාලා. සර් රඳින්නද? ग्राम
මේ දෙක ඇඳගන්න මාතෘකාවට යටින් ඇඳගත්ත සර් ඇඳගත්ත දැන් ඔයාලා මට කියන්න පැපෝල් ගෙඩියේ බර කොපමණද කිලෝ 1යි मुकद कर අරි දැන් අහගන්නකෝ ඊළඟට ඔයාලා කරන්න පුතේ ඔ මේ ගෙඩි දෙකම අරගෙන නේද එකපාර බරමණිනෝ මේ ගෙඩි දෙකම එකවර බරමණිනෝ කීයක් ලැබෙයිද කිලෝ 3යි මොකද්ද කරන්න ඕන කිලෝ එකතු කරන්න ඕන ඔව් නේද එහෙම මැන්නොත් ඔ දෙකම එකවර බර මැන්නොත් යක් ලැබෙයි කිලෝ 3යි 350යි කිලෝ 3යි ගෑම් 5යි කිලෝ 3යි ගෑම් 550යි කිලෝ 3යි ගෑම් 550යි ආ අපි ඔන්න දැන් එකතු කරමු මේ ඔ ගෙඩි දෙකේම බර ඔ මේ දෙකත් ඔයාලා ඇඳලා මෙහෙම දාලා තියන්න පිටනක් දාලා තියන්න අපි එකතු කරලා බලලා උත්තරේ දාමු. right කොහොමද එකතු කරන්නේ? පැපෝල් ගෙඩියේ බර පැපෝල් ගෙඩියේ බර සමානයි. ඔව් අපි එකතු කරනකොට කිලෝග්‍රෑම් ග්‍රෑම් උඩින් දානවා. දාලා පැපෝල් ගෙඩියේ බර නේද මුලින්ම ලියනවා. किलोग्राम इकाई ग्राम पैंतीस तुलसी पाना है ग्राम तुलसी पाना है इलाज बेल के दिए बार बेल के दिए बार बेल के दिए बार सामान लाखों के लिए नॉन है बेल के दिए बार देखो वाला दाना मैंने ने दिए किलो देखाई ग्राम देसी या किलो देखाई ग्राम देसी गेडी देखे ही म बार गेडी देखे ही म बार गेडी देखे ही म बार अन्यथा गेडी देखे ही म मुलु बार समानाई मुकाद वाला करानो न නේද මේ විදියට ඉරි ඇඳලා එකතු කරන්න තියෙන්නේ එකතු කරන්න තියෙන්නේ දැන් තරාසියට දාලා බලුවනම් නිකම්ම ලැබෙනවා නේද ඔව් නිකම්ම උත්තරය ලැබෙනවා ගෙඩි දෙකම එකපාර තරාසියට දැම්මම පස්සේ ඒක හරිද කියලා බලන්න අපි එකතු කරලා බලමු Right, අපි පිළිතුරු බලමු
लक्षण का लिया गया था नहीं था आई ग्राम पैसा मुड़ी में कतु कराने नहीं था मेरा ही सर कर ला ओ मेरा तो उसी ये पाना है देसी या की ये दे पांच ही ये पाना है किलोग्राम पैसे लगने के तो देखा एक आय तूना है ना आप पटा होते तो आने पुरवा में ये देखे लो बारे किलोग्राम तूना है पांच ही ये पाना है और ग्राम पांच ही ये पाना है ग्राम पांच ही ये किये तो गेरी देखे लो बारे किया ने है मोमर ग्राम पांसी ये पाना ग्राम पांसी ये पाना ओ ग्राम पांसी ये पाना ग्राम पांसी ये पाना पांसी ये पाना और नहीं याद आता तो दें ओसे ओसे आपने दांते वैद्य आदमी इतनी आवश्यक वेनवा